යෝජනාම ගරු නලින්ද ජයසිරි මැතිතුමා ඔබතුමාට විනාඩි 15ක් තියෙනවා ගරු නියෝජකාරක කතානායකතුමනි සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව දේශපාලන බලය පාවිච්චි කරමින් රටේ පවතින නීති උල්ලංඝනය කරමින් සහ නීති විරෝධී ලෙස මුදල් ආයෝජනය කරමින් ආරම්භ කර ඇති බැටික්ලෝ ප්‍රයිවට් කැම්පස් ආයතනය නිදහස් අධ්‍යාපනයටත් ජාතික සංහිඳියාවටත් බාධාක් බවට පත්ව තිබේ පාර්ලිමේන්තුවේ අධ්‍යාපන හා මානව සම්පත් පිළිබඳ කාර්යක සභාව මගින් මේ සම්බන්ධව දීර්ඝ විමර්ශනයක් සිදු කර එහි වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබ ඇත මෙම නීති විරෝධී ආයතනය වහාම රජයට පවරාගෙන ඒ නැගෙනහිර විශ්වවිද්‍යාලයේ පීඩ සංකීර්ණයක් බවට පත් කළ යුතු බවටත් සැක කටයුතු අයරින් මුදල් ගනුදෙනු සිදු කළ හා නීති විරෝධී ලෙස ක්‍රියා කළ පුද්ගලයන් නීතිය හමුවට ගෙන ආ යුතු බවටත් මෙම ගරු සභාවට යෝජනා කරමි ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ බැටික්ලෝ ප්‍රයිවට් කැම්පස් ආයතනය පිළිබඳව මේ වන විට මේ පාර්ලිමේන්තුවේ විවිධ කාර්යක සභා හරහා විමර්ශනයන් සිදුවෙමින් පවතිනවා විශේෂයෙන් පාර්ලිමේන්තුවේ අධ්‍යාපන සහ මානව සම්පත් පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්යක සභාවත් ඒ වගේම කෝප් කාර්යක සභාවත් අනිත් පැත්තෙන් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව විසින් පත් කරන ලද විශේෂ කාර්යක සභාවත් මේ පිළිබඳ විමර්ශනය කරා මම දන්නා හැටියට මීට අමතරව CID එක සහ FCID එක මගිනුත් මේ සම්බන්ධයෙන් යම් විමර්ශනයක් සිදු කරගෙන යනවා දැන් අපේ රටේ රාජ්‍ය නොවන නැත්නම් පෞද්ගලික උපාධි ප්‍රදානය කරන ආයතන ආරම්භ කිරීම සඳහා යම් යම් නීති අනපනත් පවතිනවා 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනත මගින් රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය ශක්තිමත් කළත් 1985 ගෙනෙන ලද සංශෝධනය නිසා රාජ්‍ය නොවන නැත්නම් පෞද්ගලික උපාධි ප්‍රදානය කරන ආයතන පිහිටවන්නට යම් අවස්ථාවක් ලබා දීලා තිබෙනවා. එයත් ලබා දී තිබෙන්නේ ආයෝජන මණ්ඩල ව්‍යාපෘති හැටියට ශ්‍රමිකයන් පුහුණු කරන ආයතන සඳහා උපාධි ලබා දෙන්නටයි. ඒ අනුව ඒ සංශෝධනය ඉදිරිපත් කිරීමේදී බොහොම පැහැදිලිවම අවසරගත යුතු රජයේ ආයතන ප්‍රමාණයක් නම් කරලා තිබෙනවා. එය ආයෝජන මණ්ඩලය ලියාපදිංචි වෙන්නට ඕන. ඒ වගේම උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ හෝ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමැතිය ගන්නට ඕන උපාධියට අදාළ වෘත්තීමය සභාවේ අනුමැතිය ගන්නට ඕන ඒ සෞඛ්‍යට අදාළ එකක් නම් සෞඛ්‍ය අමාත්‍යාංශ අවසරය ගන්නට ඕන මේ ආදී රාජ්‍ය ආයතන පද්ධතියක් මගින් තමයි ඒ අවසර ලබා ගත යුතු වන්නේ නමුත් ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපේ රටේ මේ ලාභය එපෙීමේ අරමුණේ ආරම්භ කරන ලද මේ පෞද්ගලික උපාධි ප්‍රදානය කරන ආයතන නිතරම මේ ක්‍රමවේදය කඩමින් තමයි ඉස්සරහට ආවේ හොඳම උදාහරණේ මේ පාර්ලිමේන්තුවේත් අපි සාකච්ඡා කරපු සයිටම් සම්බන්ධ ප්‍රශ්නය අපේ කිරියල් ඇමතුමා උසස් අධ්‍යාපන නවතුරා ඉන්න කාලේ විශාල ප්‍රශ්නයක් ඇති වෙලා තිබුණා ආව මොකද කියන්නේ තාම නම කිව්වා විතරමයි සර් කරු සබනාගතුමා සර් සයිටම් එක සම්බන්ධයෙන් මම එතුමාට මතක් කරන්න කැමතියි ශේෂ්ඨාධිකරණ තීන්දුව දුන සයිටම් එක පිළි අරගෙන නමුත් ආණ්ඩුව හදිසි වෙලා ශේෂ්ඨාධිකරණ තීන්දුව දෙන්න කලින් මාසයකට කලින් ඒ සයිටම් එක වහලා දැම්මා මම අනන්ත කිව්වා සයිටම් එක වහන්න එපා ශේෂ්ඨාධිකරණ තීන්දුව අපිට එනවා එතකොට අපිට සයිටම් එක නිත්‍යානුකූල කරන්න පුළුවන් පුද්ගලික ප්‍රයිවට් එඩියුකේෂන් ස්ථාපිත වෙනවා කියලා නමුත් රජය ඒක හැව්වේ නැහැ රජය මේක හදිසි වෙලා වහලා දැම්මා ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ගැන කිරියල් ඇමතුමා මාස්ටර් කලින් දැනගෙන හිටියා. ඒකනේ ආණ්ඩුවට බල කරා කියලා කියන්නේ පොඩ්ඩක් ඉන්න ශ්‍රේෂ්ඨාධිකරණේ තීන්දුවක් එනවා කියලා. දැන් ආයේ කතා කරන්න දෙයක් නැහැ. ඒක හෙන්සාඩ් ගත්තා. ශ්‍රේෂ්ඨාධිකරණේ තීන්දුව එන්න කියලා කියන්නේ මම දැනගත්ත සයිටම් එක ශ්‍රේෂ්ඨාධිකරණේ තීන්දුව ලැබෙන බව. හොඳයි හොඳයි. ඔබතුමා දන්නේ නැහැ ඒක. තීන්දුව ලැබෙන බව කවුරුත් දන්නවා. මොකද්ද තීන්දුව කියලා දන්නේ නැහැ කවුරුවත්. හැබැයි එතුමා දැනගෙන ඉඳලා තිබෙනවා මේකට ලැබෙන්නේ ඔය කියන ආකාර තීන්දුවක් කියලා. දැන් අපේ රටේ විශේෂයෙන් මේ වෛද්‍ය ශිෂ්‍යයන් දින 500කට වඩා සත්‍යග්‍රහ කරලා
දින 300කට වඩා පන්ති වර්ජනය කරලා ඒ දෙමෝපිය එකතු වෙලා විශ්වවිද්‍යාල ආචාර්යෝ එකතු වෙලා ඒ ආයතනයේ සඳහා සයිටම් එකේ සිසුන්ටත් සාධාරණයක් වන විසඳුමකට මේ පාර්ලිමේන්තුව එකඟ වුණා. ඒක හරි වැදගත්. මොකද නැත්නම් ඒ ආයතනයේ සිසුන් රැවටීමකට ලක් වුණා. ඔවුන් දැනදැනම ශ්‍රී ලංකා වෛසභාවේ ලියාපදිංචි නොවු ආයතනයකට ඇතුළත් වීම සම්බන්ධයෙන් ඕන්න නොසලකා ඉන්න තිබ්බා. හැබැයි ඒ සයිටම් ආයතනයේ බැඳි සිසුන් ගැන සලකලා බලලා පාර්ලිමේන්තුව පහුගිය 2018 ජූනි මාසේ 29 වෙනිදා මේ ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල විශේෂ විද්‍යාල පනත පාර්ලිමේන්තුව සම්මත කරා. ඒ අනුව බොහොම පැහැදිලිව කිව්වා ඒ ආයතනය ඉගෙන ගන්න සිසුන්ටත් KDU එක උපාධි ලබා ගන්න පුළුවන් කියලා. අත්‍තරම MBBS සයිටම් ගන්න හිටපු අයට MBBS KDU ලැබෙනවා කියලා විශේෂ වරප්‍රසාදයක්. හැබැයි අද වෙනකොට ඒ පාර්ලිමේන්තුව විසින් සම්මත කරපු පනත වෙනුවට යම් තීන්දුව ලබා දීලා තිබෙනවා. ඒ ප්‍රශ්නය තවදුරටත් ව්‍යාකූල කරන්නේ නැතුව හිතුවක්කාරීව අත්නොමතික හැසිරෙන්නේ නැතුව පාර්ලිමේන්තුවේ සම්මත කරලාද පනත අනුව හැසිරෙන්න කියලා මම මේ සියලු ආයතනවල වතක් කරන්න කැමතියි. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, දැන් ඒ කාලේ ඒ සයිටම් එක සඳහා අවසරය ලබාගෙන එහෙම නැත්නම් ගත්තොත් ඒ නීතිය කඩ කරමින් එතනට ආවේ එවකට ඇමතිවරයා වෙලා හිටපු SB සානායක ඇමතිවරයාගේ දේශපාලන බලයත් නෙමෙල් ප්‍රාන්තු මහතාගේ මුදල් බලයත් පාවිච්චි කරලා. දැන් මේ අවස්ථාවේදී මේ බැටික්ලෝ කැම්පස් එක සඳහා දේශපාලන බලයත් මුදල් බලයත් හිස්බුල්ලා හිටපු මන්ත්‍රීවරයා විසින් පාවිච්චි කරලා තිබෙනවා. මේ ආයතනය මුලින්ම 2013 ජූනි මාසේ 11 වෙනිදා තමයි ඔවුන් ඉස්ලාම් පටන් ගන්නේ යුනිවර්සිටි කොලෙජ් බැටිකලෝ කියලා. ඒ කියන්නේ රට පුරා ඉන්න තරුණ තරුණියන් සඳහා වෘත්තීය පුහුණු පාඨමාලාවක් ආරම්භ කරන්නට නොමිලේ තමයි මේ ශ්‍රී ලංකා හීරා ෆවුන්ඩේෂන් එක, එහෙම නැත්නම් හිස්බුල්ලා මැතිතුමා සභාපතිත්වය දරන මේ ශ්‍රී ලංකා හීරා ෆවුන්ඩේෂන් එක එවකට තරුණ කටයුතු සහ වෘත්තීය පුහුණු අමාත්‍යංශයත් එක්ක ගිවිසුමකට අත්සන් කරන්නේ. මම ඒ ගිවිසුම සභාගත කරනවා. ඒ ගිවිසුම හැටියට 2013 අගෝස්තු 15 සිට 2016 අගෝස්තු 15 දක්වා අවුරුදු 3ක් සඳහා තමයි මේ යුනිවර්සිටි කොලෙජ් බැටිකලෝ කියන ආයතනය ආරම්භ කරන්නට රජයත් එක්ක ගිවිසුම් ගත වෙන්නේ. ඒකේ බොහොම පැහැදිලිව කියනවා all diploma courses should be open to the youth of general public Sri Lanka. ඒ වගේම කියනවා the diploma courses should be offered on free of charge basis කියලා. දැන් මෙහෙම අවසර ගන්න හීරා ෆවුන්ඩේෂන් එක ඔවුන් 2014 දෙසැම්බර් 10 වෙනිදා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ලියාපදිංචි වෙනවා සමාගමක් හැටියට. ඒ වගේම 2016 මැයි මාසේ 19 වෙනිදා ඔවුන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයත් එක්ක ගිවිසුම් ගත වෙනවා. එතකොට ඔවුන් ක්‍රමානුකූලව අර යුනිවර්සිටි කොලෙජ් එකක ඉඳලා උපාධි ප්‍රදානය කරන කැම්පස් එකක් දක්වා මේ විදිහට පරිවර්තනය වෙනවා. ඊළඟට මේකට ඉඩම ලබා ගැනීමේදී මොකද වෙන්නේ? ඉඩම ලබා ගන්නේ මහවැලි අධිකාරිය. ඒ කාලෙත් මහවැලි අධිකාරිය මඩකලප කෝරළේපත්තු උතුර ප්‍රාශ්ලේකම් කොට්ටාසේ පූනානි නැගෙනහිර ග්‍රාම සේවා නිලධාරි වසමේ මහවැලි බී කලාපයට අයිති අසේලපුර ජයන්තියායේ ඒකකය. මේකට මහවැලියට තිබුණා වෙන සැලැස්මක්. හැබැයි එහෙම තියෙනකොට නොමිලේ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයකට කරන ඉල්ලීමක් පිළිබඳ සලකලා බලලා 2013 ජූලි මාසේ 24 වෙනිදා අක්කර 35ක් දෙනවා අවුරු 35ක බද්දට. කීයද? බදු මුදල අක්කර එක රුපියල් 14,340යි. වසරකට මේ අක්කර 35ට ගෙවන්න ඕනලා තිබුණ රුපියල් 491,200යි. ඒ කියන්නේ රුපියල් ලක්ෂ 5කට වඩා අඩුවෙන් තමයි මේ අක්කර 35 බදු ගන්න. ඊළඟට ඉඩම හරි දැන් BOA එකත් එක්ක ව්‍යාපෘති අත්සන් කළා තියෙනවා. ඊළඟට මේගොල්ලෝ මොකද කරන්නේ? මේකට මුදල් ගෙනා ගන්නවා සෞදි අරාබියෙන්. සෞදි අරාබියේ තිබෙන අබ්දුල්ලා අල් ජෆාලි කියන පදනමෙන් අවස්ථා 7කදී රුපියල් කෝටි 360කට ආසන්න මුදලක්, එහෙම නැත්නම් ඩොලර් මිලියන 24.6ක් 2016 මාර්තු සහ 2017 ජූනි අතර ගෙනා ගන්නවා. ඊළඟට දැන් මේ ක්‍රියාවලිය නීති විරෝධී කියලා කියන්නේ ඇයි? ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඵලයෙන්ම ගත්තොත් මේ ඉඩම ලබා ගැනීම නීති විරෝධී. මේ මග ළඟ තිබෙනවා මේ සම්බන්ධයෙන් කෝප් කමිටු විසින් ඉදිරිපත් කරන ලද වාර්තා විග්‍රහන වාර්තාව. දැන් මේ මහවැලි අධිකාරියෙන් 2000
12 මාර්තු 15 මේ ඉඩමට අවසර ලබා ගන්නකොට එතකොට මහවැලි සංවර්ධන ඇමතිවරු වෙලා හිටියේ නිමල් සිරිපා සිල්ලා ඇමතිතුමා ඒ වෙලාවේ අවසර ලබා දෙන්නේ නොමිලේ වෘත්තීය පුහුණු අධ්‍යාපනයේ හැදෑරීම සඳහා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් ගොඩනගා ගන්නට. එතකොට ඒකට ඒ මොහොතේදී මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ලැබිලා තිබෙනවා. හැබැයි සාමාන්‍යයෙන් ඉඩම් බැහැර කරනකොට ඒක ඉඩම් බැහැර කිරීම ඒ යෝජනාව ගැසට් පත්‍රයක් මගින් පළ කරන්න ඕන ඒක පළ කළා නැහැ. ඊළඟට එහෙම ඉඩම් බැහැර කරනකොට ඒ සඳහා මහවැලි අධිකාරියේ භෞතික සල්සුන් කමිටුවේ අධ්‍යක්ෂවරයා නිර්දේශ කරන්නට ඕන. ඒක කරලා නැහැ. මහවැලි මූලික ඉඩම් පරිහරණය පිළිබඳ සැලැස්ම අවධානය යොමු කරන්නට ඕන. මොකද මේ ඉඩම කියලා කියන්නේ මහවැලි කලාපවල සෝන් 4A සිද්ධාපුර නගරය ගොඩනගන්නට මහවැලි අධිකාරියන් සල්සුන් කරන ලද කලාපයක්. එහෙම තිබියදී ඒ මූලික ඉඩම් පරිහරණ සැලැස්ම නොතකා තමයි මේක ලබා දෙන්නේ. ඊළඟට පරිසර අධ්‍යයන වාර්තාවක් ගන්නට ඕන. හැබැයි මහවැලියේ ඒ කියන්නේ පරිසර සහ වන සංරක්ෂණ අධ්‍යක්ෂවරයාගෙන් මේ පිළිබඳ වාර්තාවක් ගන්න නැහැ. ඉඩම අරගෙන 50%ක් විතර ඉදිකිරීම කරලා තමයි මහවැලියට කියන්නේ වාර්තාවක් ලබා දෙන්නට කියලා. එතකොට මෙන්න මේ ආකාරයට ඉඩම ලබා ගැනීම සම්බන්ධයෙන් ප්‍රශ්න ගණනාවක් තියෙනවා. ඊළඟට මේගොල්ලන්ට දුනි අක්කර 35යි. අපි අක්කර 35ක් ගත්තට මේ වෙනකොට මහවැලි අධිකාරිය පෙන්නුම් කරනවා තමන්ගේ වාර්තා මගින් මේ තිබෙන්නේ මහවැලි අධිකාරිය විසින් නිකුත් කරන ලද ලෑන්ඩ් ඔකියුපේෂන් මැප් ඔෆ් බැටිකලෝ කැම්පස් ප්‍රයිවට් ලිමිටඩ් කියන මේ Google මැප් එක. ඒ අනුවම පෙන්නුම් කරනවා අක්කර 35ට වඩා දැනටමත් අක්කරයක් වැඩිපුර භාවිතා කරනවා කියලා. එතකොට මේ නීති විරෝධී විදිහට දැනටමත් අක්කර 8ක් බලහත්කාරයෙන් පරිහරණය කරනවා. ඒ අතරේ තවත් අක්කර 45ක් ගැනීම සඳහා ඔවුන් අවසරය පතනවා. කියන්නේ ගරු නියෝජ්‍ය කතානායක තුමනි 2012 දී ඉඩම ලබා ගැනීම ඉඳලා මොකද මේ රජය පොදු කටයුත්තක් සඳහා නොමිලේ අපේ රටේ තරුණ තරුණියන්ට අධ්‍යාපනයක් ලබා දෙන්නටයි මේ ඉඩම වෙන් කරන්නේ. එහෙම වෙන් කළ තිබියදී තමයි තමන්ගේ දේශපාලන බලය පාවිච්චි කරලා කූට උපක්‍රම පාවිච්චි කරලා ක්‍රමානුකූලව මෙය උපාධි විකුණායතන බවට පත් කරමින් යන්නේ. ඊළඟට මේක ගොඩනැගිලි ඉදිරි කරලා තිබෙනවා. අපි දැක්කා මාධ්‍යවලින් මේ ගොඩනැගිලි පිළිබඳව රට වාර්තා කරනවා. ඒ ගොඩනැගිලි ඉදිරි කිරීම සඳහා ප්‍රාදේශීය සභාවේ සාමාන්‍ය ගොඩනැගිලි ඉදිරි කරනකොට ප්‍රාදේශීය සභාවේ ගන්න ඕන අනුමැතිය ලබාගෙන නැහැ. ඊළඟට මේක නීති විරෝධී වෙන්නේ. දැන් මේ හිස්බුල්ලා හිටපු මන්ත්‍රීවරයා හිටපු ආණ්ඩුකාරතුමා 1993 වගේ කාලෙක මේ හීරා පදනම ආරම්භ කළා තිබෙනවා. ඒක එක වෙලාවක ශ්‍රී ලංකා හීරා ෆවුන්ඩේෂන් එක පස්සේ හීරා ෆවුන්ඩේෂන් එක. හැබැයි මේ ආයතනය සාමාන්‍ය රටේ නීතිය හැටියට 1980 අංක 31 දරන ස්වේච්ඡා සමාජ සේවා සංවිධාන ලියාපදිංචි කිරීමේ හා අධීක්ෂණය කිරීමේ පනත යටතේ රාජ්‍ය නෝන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය ලියාපදිංචි කළා නැත. සා එතනත් නීති විරෝධී භාවයක් තිබෙනවා. ඊට වඩා ගරු නියෝජ්‍ය කතානායක ඔබතුමාට තව විනාඩි 2යි තියෙන්නේ. මම විනාඩි 5ක් ගන්නවා හඳුන් නැති මන්ත්‍රීතුමාගේ. ඊටත් වඩා මේක තිබෙන ප්‍රශ්නේ තමයි මේ ආයතන සඳහා මුදල් ලැබීම. මේක තමයි තිබෙන මේ බරපතලම ප්‍රශ්නේ මේ ආයතනයේ. මේකට මුදල් ලැබිලා තියෙන්නේ සෞදි අරාබියෙන්. හැබැයි මෙහි අධ්‍යක්ෂ මණ්ඩලයේ ඉන්න හිස්බුල්ලා මහත්මයාට හෝ ඔහුගේ පුත්‍රයාට හරියට කියා ගන්න බැරි වුණා මේක ණයක්ද ප්‍රධානයක්ද කියලා. ඔවුන් පාර්ලිමේන්තු කාර්ක සභාවට වාර්තා කරලා තියෙන්නේ මොකද්ද? පාර්ලිමේන්තු කාර්ක සභාවේදී හිස්බුල්ලා මහත්මයා කියනවා මෙන්න මෙහෙම. ඔහු කියනවා මේ ප්‍රශ්නේ අපි අහුවාට පස්සේදී we signed an agreement with the Sheikh Al Abdullah Al Jafalis charity fund based in Jeddah Saudi Arabia. So we had a meeting with them, signed the agreement and got the money. That was a soft loan with no interest which we have to pay back after 5 years and it has to pay in 15 years. We got money through the Bank of Ceylon. Kanne me mulin nikan meka pradhanayak da nayak da kiyana eka pilibanda hariyata kiya ganna beru indala on eka welawak ispulla mantrituma kiyana mahatmaya kiyana meka nayak kiyala. Habai prashne dibenne me naya labena kota e naya giyusuma idiripat karana ayathana idiripat kala ne. Sri Lanka aayojana mandalada meka deela ne. Usasathaya namaathyanshida meka deela ne. Anik Lanka bankoda deela ne me naya giyusuma. Anik karane tamai දැන් මේ ආයතනයට ණයක් ගන්නවා කියලා කිව්වට මේ ණය ගෙවන්නේ කොහොමද?
එහෙම ගන්න පුළුවන් account එකකින් නෙමෙයි මේ මුදල් ලබාගෙන තිබෙන්නේ. සම මේ මුදල් ලැබීම පිළිබඳව මම හිතන්නේ මීට වඩා දැඩි පරීක්ෂණයක් කළ යුතු දැන්ටවත් මම දැක්කා 2019 ජූලි මාසේ 19 වෙනිදා ලංකාදීප පුවත්පත වාර්තා කළා තිබෙනවා හිස්බුල්ලා සරසවියට සෞදි තහනම් සංවිධානයකින් කෝටි 1757ක් කියලා. කියන්නේ අපට වාර්තා වෙලා තිබෙන මුදලටත් වඩා වැඩි මුදලක් මේකට ලැබිලා තිබෙනවා කියලා FCI එක අධිකරණ වාර්තා කළා තිබෙනවා. අනිත් කාරණේ තමයි ගරු මූලාසන මන්ත්‍රීතුමනි මේ කතානායක ගරු නියෝජක කතානායකතුමනි දැන් මේ ආයතනය මෙය රාජ්‍ය පෞද්ගලික හවුල් සමාගමක් හැටියට 2013 ආරම්භ කරන්නේ. ඒ ආරම්භ කරන එක පාර්ශවයක් වුණා. එක පාර්ශවයක් වුණේ ශ්‍රී ලංකා අපේ රජයේ වෘත්තීය පුහුණු සහ තරුණ කටයුතු අමාත්‍යාංශය අනිත් පාර්ශවය හීරාපදනම හීරාපදනමේ සභාපතිවරයා හිස්බුල්ලා මන්ත්‍රීවරයා එහෙම නැත්නම් හිටපු ආණ්ඩුකාරතුමා දැන් රජියත් එක්ක එහෙම ගනුදෙනුවක් කිරීම අපේ රටේ නීතියට කොතරම් එකඟයිද? ඔහු පැහැදිලිවම අර බැඳියාවන් අතර ගැටුමක් නැත්නම් conflict of interest එක වැටෙන ඒ තත්වයේ වරදක් මෙතන කරලා තිබෙනවා. රජයේ මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට ඉඳිමින් රජයේ නියෝජ්‍ය අමාත්‍යවරයෙක් හැටියට ඉඳිමින් ඔහු තමන්ගේ වරප්‍රසාද පාවිච්චි කරලා තමයි ඒ ගනුදෙනු සිද්ධ කරලා තිබෙන්නේ. ඒ නිසා ඔබතුමා දන්නවා මේ පාර්ලිමේන්තුවේ ඉන්න රාජ්‍ය සේනාධිපති අමාත්‍යතුමාට එරෙහිව 2000 අප්‍රේල් මාසයේදී ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා විසින් ගොනු කරන ලද නඩුවක් අනුව රාජ්‍ය සේනාධිපති මන්ත්‍රීවරයාගේ මන්ත්‍රී ධුරය අහිමි වුණා. එවැනිම ආකාරයකට රජයත් සමග ගනුදෙනු කිරීමේ පදනම යටතේ මේ හිස්බුල්ලා මහත්මයාගේ මන්ත්‍රී ධුරය අතීතයේ බලපෑවෙන පරිදි අහෝසි කරන්නට පුළුවන්. සම මම දන්නා හැටියට නීතිපති දෙපාර්තමේන්තුව දැනටමත් මේ පාර්ලිමේන්තුවට දන්වලා තිබෙනවා ඒ අපේ ව්‍යවස්ථාවේ 91(1)(e)(90) මෙවැනි ගනුදෙනුවක් කිරීම නිසා ඒ ගිවිසුමට ඇතුළත් වෙයි 2013 6/11 සිට ඔහුගේ මන්ත්‍රී ධුරය අවලම් කිරීමේ හැකියාවක් පවතිනවා කියලා. ඒ විතරක් නෙමෙයි ඒ 90 ව්‍යවස්ථාවේ මේ ව්‍යවස්ථා 100 යම්කිසි තැනැත්තෙකු තමා නුසුසුසුකු වී ඇති බව හෝ තමාගේ ආසනයේ හිස්සී ඇති බව හෝ දැන දැනම නැතොත් ඒ බව දැනගැනීම ප්‍රමාණ තියු තිබියදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් තෝරාපත් කරන ලද අවස්ථාවේදී එසේ තෝරාපත් කරගන්න ලැබීමට සුසුසුකම් නොමැතිව සිටි නමුත් එසේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් තෝරාපත් කරගන්න ලැබ පාර්ලිමේන්තුවේ අසුන්ගත හොත් හෝ පාර්ලිමේන්තුවේ ඡන්දය දුන හොත් හෝ ආ පාර්ලිමේන්තුවේ ස්වකීය ආසනයේ හිස්සීමෙන් පසුව හෝ පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට හෝ පාර්ලිමේන්තුවේදී ඡන්දය දීමට හෝ තමා නුසුසුසුකු පසු පාර්ලිමේන්තුවේ අසුන්ගත හොත් හෝ පාර්ලිමේන්තුවේ ඡන්දය දුන හොත් ඒ තැනැත්තා එසේ අසුන් ගන්නා වූ හෝ ඡන්දය දෙන්නා වූ හෝ එක් එක් දවස වෙනුවෙන් රුපියල් 500 බැගින් වූ දඬන මුදල් යටත් වන්නේය. ඒ දඬන මුදල ජන රජයට අයත් වූ ණය මුදලක්සේ නීතිපතිවරයා විසින් කොළඹ දිසා අධිකරණයේ නඩුවක් පැවරීමෙන් අය කරගත යුත්තේය. තව විනාඩි දෙකයි ඔබතුමා. බොහොම පැහැදිලි මෙය අර සයිට ආයතනය හා සමානම නීති විරෝධී ආයතනයක්. නීති විරෝධී ආයතනයක්. තමන්ගේ දේශපාලන බලය මුදල් බලය පාවිච්චි කරලා මේ සෞදි අරාබියෙන් හෝ වෙනත් රටවල් වලින් මුදල් ගරා ගැනීම සඳහා සිදු කරලද ජාවාරම කැඩීර තමයි මේක හඳුන්වන්න වෙන්නේ. අතර මෙතුමාට තිබු ඕනකමක් තිබුණා නම් මේ රටේ අධ්‍යාපනය ව්‍යාප්ත කරන්නට විශේෂයෙන් නැගෙනහිර පළාතේ ඒ දරුවන්ට තිබෙන උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කරන්නට එතුමා රජ්‍යත් එක්ක එකතු වෙලා මිනිරා දේවල් කරන්න ඉඩකඩ තිබුණා. හැබැයි ඒ වෙනුවට ඉඩමත් අරගෙන තිබෙන්නේ නීත්‍යානුකූලව නොවේ. මුදල් ගලාගෙන නීත්‍යානුකූලව නොවේ. ඒ මදි වඩ තමන්ගේ මන්ත්‍රී ධූරයේ නියෝජ්‍ය අමාත්‍යකම් පාවිච්චි කළා තිබෙනවා මේකට අවසර ලබා ගැනීම හෝ මේ කටයුතු කිරීම සඳහා. ඒ නිසායි අපි යෝජනා කරන්නේ මේ අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධන පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාර්ක සභාව යෝජනා කරනවා මේ බැටික්ලෝ කැම්පස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය රජයට පවරාගෙන ඒ නැගෙනහිර විශ්වවිද්‍යාලයේ පීඨ සංකීර්ණ බවට පත් කරන ලෙස හා මේ අයතා ගනුදෙනුවට සම්බන්ධ වෙච්ච නීති විරෝධීව කටයුතු කරපු අය නීතිය හමුවට පමුණන කියලා මේ යෝජනා ඉදිරිපත් කරමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි.